අපි කලින් වතාවදී ඉගෙන ගත්තා කොහොමද මේ වෙබ්සයිට් එක අවුට්පුට් එකක් ගන්න කියලා. ඒ කියන්නේ වෙබ් API එකක් කෝල් කරලා REST API එකක් අපි කෝල් කරලි වල මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඩිවලොප් කරගත්තා. පොඩි ඇප් එකක් ඇඩ් නේම් කම නම් නේම් වෙනවා. ඊට පස්සේ අපි ආපහු රිෆ්‍රෙෂ් කරලා බලුවා මොකක් කර රෑන්ඩම් නමක් මෙතනට ඇඩ් වෙනවා. අපි මේක තමයි කීපාර කළේ. දැන් අපි මේක තියාගෙන මේ නේම් ලිස්ට් කියන එක තියාගෙන අපි දැන් මේක තමයි අපේ හෝම් page එක. එහෙම නැත්නම් හෝම් page එක වෙන page එකක් කියලා හිතමුකෝ. දැන් මට මෙතන මෙනු ටිකක් මම මෙනු ලින්ක්ස් ටිකක් එකතු කරලි වරලා එකතු කරාට පස්සේ අපි දැන් about us page එකකුයි තව මොකක් හරි page එකකුයි මේ වගේ paging වලට යන්නේ කොහොමද කියලා. එතකොට මේකට concept එකක් එනවා routing කියලා. react routing එක තමයි අපි දාගන්නේ. කියන්නේ අපි කොහොමද දැන් මේක මතක තියාගන්න මේක single page application එකක්. අපි link එක click කරපලින් මේක refresh වෙලා load වෙන්න බෑ. මේ තියෙන තැනම replace වෙලා මෙතනට එන්න ඕනේ. ඒක තමයි routing වලින් අපි කරන්නේ. එතකොට මේක single page application එකක්. ඒ කියන්නේ එක index page එකයි තව pages තියෙනවා. අපි එතකොට මේ components ම තමයි use කරන්නේ pages විදියට. අපි මුලින්ම කරගන්නවා අපි මෙතන මේ menu එක build කරනවා. menu තුනක් අපි දාමු. එකක් කියලා home. එහෙම නැත්නම් මේ name list එක click කරා. අපි දැන් home එකක් දාගමු. ඊට පස්සේ අපි දාගමු about us කියලා එකක්. දැන් සම මොකක් හරි information page එකක් දාමු. අපි මේ pages තුනට යන හැටි බලමු. මම අපව මගේ code එකට යනවා. code එක ගිහලා මම මුලින්ම menu එක add කරනවා. menu එක add කරලා අපි මුලින්ම යන්නේ මෙන්න මෙතනට. මෙන්න components ඇතුලේ components දිගහැරියාම header bar එකේ header bar JS මේක ඇතුලේ තමයි මතකද අපි navigation එක ඇතුලේ navigation හදන bootstrap වලින් අපි navigation මුලින්ම navigation එක හදන්න කලින් මෙතනට අපි මේකේ styling එක සමාන කරන්න අපි මේකට දාගන්නෝ navbar expand lg කියලා. ඒ කියන්නේ මේ expand lg කියන්නේ large screen වල මේක expand වෙලා menu එක එන්නේ කියලා. ඊට පස්සේ අපි කියනවා අපි ඒකට menu items දාගන්නේ මේ ලිස්ට් එකෙන් UL එකකින් අපි දාගමු මෙනු අයිටම් පළවෙනි එක මම දාන්නම්. අපි හිතමු පළවෙනි එක එන්න ඕනේ හෝම් කියලා. ඒකට මම href එකක් දානවා. href දැන් අපි hash එකක් දාගමු හෝම්. ඊපස්සේ තව මෙනු අයිටම් එකක් අපි ඇඩ් කරමු. මෙනු අයිටම් දෙකක් අනිත් එක ඇවිල්ලා ඊළඟ එක about. ඊළඟ එක අපි හිතමු මොකක් කරේ contact කියලා. पेजेस मम्मी सेव कल बलो सेव कल बलो हम बलान स्टाइलिंग मैंने मेम तो मैं स्टाइलिंग मैं स्टाइलिंग के दागर मैं आठ किया मैं नेविगेशन बाय का नैव बाय का दादी मे वा नेविगेशन आइटम के तो मैं नेविगेशन आइटम मैं मेक तम आइटम्स पटांगन लिस्ट आप एक क्लास मत क्लास नेम रियाक्ट आप क्लास नेम के लिए यूज करना एक यूज करना नैव बा नैव मैं डॉक्यूमेंटेशन के दिन मैं ඊට පස්සේ නැව්බා නැව් කියලා දැම්ම මේක අපි එක පාරක් සේව් කරලා බලමු. බූට්ස්ට්‍රැප් ડોකියුමන්ටේෂන් එකේ මේ විස්තර ටික තියෙන දැම්මානේ. ඒක දැන් අපි ඊළඟට අනිත් ඒවා ටිකත් හදාගමු. ඊළඟ ස්ටෙප් එක. මේක කියන මේකේලා ක්ලාස් නේම්. මෙයා ඇවිල්ලා නැව් අයිටම් එකක්. හරි. ඒතකොට මෙන්න මේ ටිකම තමයි අපි මෙන්න මේගොල්ලන්ටත් එන්න ඕනේ. ඒතකොට මම මෙතනට ගිහිල්ලා. මෙන්න මේක පාර අපිට දාගන්න පුළුවන් මෙතන ඕල්ට් එක ප්‍රෙස් කරන් ගිහිල්ලා. මෙන්න මේ ලයි මෙන්න මෙතනත් ක්ලික් කරාම මෙන්න මේ වගේ कर्सर्स देखा क्या अपने एक बार टाइप कर गाना पड़ा क्लास नेम इक्वल्स नेव आइटम कभी हमारे कराने में आगे तभी क्लास या कैट कर में विदिर ऐसा नहीं क्या लगी है ना मुझे मैं क्लिक करना इधर से ऑल्ट का प्रेस करा क्लिक क्लिक इधर से क्या ना पाओ क्लास नेम इक्वल्स नेव लिंक स्पेस हर ले सी हर दिन इधर से मैं तो सेव करा हम मैंने लास्ट टाइम लिंक्स टी क्या दीना दा होम में क्लिक करा अभी तो मैं मेक इन्नो तभी होम पेज दा मेक दा कंटाक्ट विन शो नेम लिस्ट के दा होम पेज अभी वेलकम एक दा अभी होम मेक विन होम मेक वेलकम मिथन मत कंटाक्ट विन शो नेम लिस्ट के दाँगा पास हम मेनू एक हर ඉතින් home about name list home ආවා මෙතන ඉන්නුන එකක් දැන් අපි ඊළඟට කරන්න තියෙන්නේ මෙන්න මෙයා පොඩ්ඩක් restructure කරගන්න දැන් මෙතන බලන්න මේ folder structure මේ components ඇතුළේ තියෙන header bar කියලා එකක් ඊට පස්සේ name list කියලා තියෙනවා මේ name list එකක් දැන් එක page එකක් එහෙනම් මම මෙතන කියලා කියන එකක් click කරනවා අලුත් folder එකක් හදනවා pages කියලා pages කියලා හදුවම මම name list එක ඇතුළේ මේ components ඇතුළේ තියෙන components ඇතුළේ pages තියෙනවා ඊට පස්සේ මම මේ name list එක අරන් ගිහිල්ලා drag කරලා මේක ඇතුළේ දානවා දැන් මම මෙයා අනෝ are you sure to yes move කරන්න ඕනද කියලා අහනවා. දැන් move කරාට පස්සේ මම ඊළඟට මේ Visual Studio code එකකින් අහනවා import ටික update කරන්න. මොකද දැන් මේක අපි ඒක move කරපු ගමන් මොකද වෙන්නේ? path ටික වෙනස් වෙනවා. මම කියනවා yes ඔක්කොම update කරගන්න. update කරලා අපි එකපාරක් app.js එක පොඩ්ඩක් save කරලා බලමු.
සේව් කරලා බලනවාට පස්සේ කිසි ප්‍රශ්නයක් නැතුව මේක වැඩනම් හරි දැන් මෙතන මේ තියෙන කෝඩ් එක වැඩ හරි නැත්තම් අපිට මැනුවලි ගිහිල්ලා මෙතන මේ objects එකේ pages කියලා ඇඩ් කරන්න වෙනවා name list එක මොකද මම name list එක මෙතන දින්නේ දැන් එතකොට components pages කියලා ඇඩ් කරන්න වෙනවා හරි දැන් මේකක් හරි එක page එකක් අපි ඊළඟ page එකට අපි දාමු තව folder එකක් ඇඩ් කරමු අපි ඒකට කියමු home නැත්තම් home folder එක home pages ටික තියෙන මේක ඇතුලේ ඊට පස්සේ අපි මේකට rename කරගමු මේක home capsuling අර component නමෙම දාමු මම මේක component එකක් create කරනවා home.jsx ඊට අර විදිහමයි import react from react ඊට පස්සේ function home අර විදිහමයි අපි කලින් වැඩ කරා මම දෙනවා return මේකට දාමු ඊට පස්සේ මම කියන්නම් මෙතනට ගිහිල්ලා h1 එකක් දාමු welcome එතන මේකත් bootstrap වලින් ලස්සනට හදමු මේ කලින් මේක නේම් ලිස්ට් එක හදාගත්ත විදිහ මතකනේ නේම් ලිස්ට් එකේ මේ තියෙන bootstrap වලට ගිහිල්ලා මේ තියෙන නේම් ලිස්ට් item කියලා තියෙනවා ඊට පස්සේ පහලට ගියම් දෙනවා මේ div class name container අපි මේකම copy කරලා ගමු මම මෙතන මේ react fragment කියලා ලියන ඒ වෙනුවට තමයි මේ මෙහෙම ලිව්වේ මෙහෙමත් අපිට කැමති නම් ලියන්න පුළුවන් මේ top level component එකක් විදියට හරි මම ඒ div එක copy paste කරගත්තා දැන් ඒක හරි දැන් ඩිගේ මම කියනවා h1 h1 කියලා කියනවා අපි h 3 විතර දාමු heading එකට heading දාල කියනවා welcome ඊට පස්සේ මම මෙතන පොඩි paragraph එකක් add කරනවා सेव करेक्स्ट मेन मे होंम पेज का होंम पेज मैं एक्सपोर्ट डीफॉल्ट होंम एक एक्सपोर्ट कर तवे का पेजेस पेजेस होंम नेम लिस्ट मैं तवे का पेज का लिंक कंटाक्ट अबउट अबउट असि मंगार विधि मैं होम मेक मिथन अभी मम्म टीका कॉपी कर लगा कॉपी मिथन डिया न्यू अबाउट डॉट जे एस एक्स मम्मी को पेस्ट कर लगा पेस्ट कर पास बारा मैं कहा रही थे नाम टीका नस्कर अबाउट मैं नाम टीका नस्कर नहीं मैं देगा अभी तो मैं मैं था ठीक क्या पेड़ है ना अबाउट एक होम नहीं थी ना मैं डबल क्लिक करा मैं सिलेक्ट होना मैं सिलेक्ट होना इट पास कंट्रोल डी प्रेस करा मैंने का सिलेक्ट दंगापो मैं कि मैं विनस्कता मैं मैंने एक पार विनस्तना बस मम्मी तीन अबउट दंगे पेजेस दिखा खा दागता होम अबउट मैं उदीर उन्ना डेटा दाने दंग दम्मा मेटी को पेन्न आप जैसे अबडॉट जैसे नेम लिस्ट तीन मंकी मैं मुल मेन होम होम का import home from tapasi components then giya components slash tapasi pages tapasi dev tapasi kina home slash home.jsx ekak ekak tapasi ilagada adara widiyama import about from components pages about about මේ ළඟ page එක අපි වරු name list එකෙන් තුන් මිනිහට header bar එකේ navigation එක ඊට පස්සේ මෙතන දෙන්න ඕනේ home ඊට පස්සේ about දැන් save කරලා බලමු save කරාම මොකද වෙන්නේ කියලා බලන්න අන්න මෙතන welcome කියලා එනවා about කියලා එනවා add එක දැන් මේක මුනේ මොකද්ද ඔක්කොම ටික එකට අපිට මෙහෙම නෙමෙයි ඉන්නවනේ මට එනකොට මෙන්න මෙයා display වෙන්න ඕනේ ඊටපස්සේ about click කරාම මේක display වෙනවා ඊටපස්සේ name list එක click කරාම තමයි මෙන්න මේක display වෙනවා අපි යන්නේ ඒක කරගන්නේ කොහොමද කියලා බලමු ඊළඟට ඒකට තමයි අපි react routing use කරන්නේ අපි දැන් routing react routing මේකට දාන්න හදන්නේ routing දාන්න කලින් මෙයාට අපි javascript library එකක් තියෙනවා router dom කියලා අපි එක react router dom කියලා javascript library එකක් තියෙනවා අපි ඒක install කරගමු මේක install කරන්නේ මෙන්න මෙහෙමයි අපි මෙතන කොම් මේ අලුත් දැන් පටන් අරන් okay folder එකට යමු playground react ඊට පස්සේ දැන් මං ඉන්නේ මගේ folder එක ඇතුලේ
මේ ඩිරෙක්ටරි ඉන්නේ. දැන් මේ ඩිරෙක්ටරි එක මම කරන්නේ මෙතනින් මම ඉන්ෂෝල් කර ගන්නවා. මෙන්න මෙම ඉන්ෂෝල් කරන්න. npm install react router dom. දැන් මේක ඉන්ෂෝල් වෙනවා. හරි. දැන් මෙතන react router dom එක ඉන්ෂෝල් වෙනවා. අපි ඉන්ෂෝල් වුණාට පස්සේ බලමු කොහොමද මේකට කෝඩ් එක ඇඩ් කරගන්නේ කියලා. හරි. දැන් react router dom එක ඉන්ෂෝල් වුණා. අපි ආපහු මගේ ඇප්ලිකේෂන් එකට යමු. මෙන්න මෙතන තමයි අපි කියන්නේ මේ මුළු ඇප්ලිකේෂන් එකටම රවුටින් ඕන නම් මෙතනින් ඇඩ් කරන්න ඕනේ. හරි. ඊට පස්සේ අපිට ඕන නම් සමහරවිට අපිට එන්න පුළුවන් අපිට මුළු ඇප්ලිකේෂන් එකට ඕනේ වෙන්නේ නැහැ. හැබැයි ඇතුළු pages වලට ඕනේ. ඒකට ඒක ඇතුළට ගිහිල්ලා කරනවා. මම මෙතන resume කරන්නම් මගේ app.js එක. ඒ කියන්නේ මුළු ඇප්ලිකේෂන් එක. මෙතන තමයි මගේ ඇප්ලිකේෂන් එකම තියෙන්නේ. ඇප්ලිකේෂන් එකට තමයි මම රවුටින් දාන්න යන්නේ. ඒකින්ද මම app.js එක මේ ගන්න. ඒතර header bar එකේ තමයි මගේ navigation එක තියෙන්නේ. ඒතර මේ ටික තමයි මගේ pages ටික. අන්නේ මෙහිතර තමයි මම රවුටින් ඇඩ් කරන්නේ. කොහොමද ඇඩ් කරන්නේ කියලා බලමු අපි ඒක. ඒක පටන් ගන්නකොට මුලින්ම import කියනවා පළවෙනි එක browser router. මේක තමයි first step එක. browser router එකෙන් තමයි ඇත්තටම browser router එකෙන් වෙන්නේ මේ වගේ දෙයක්. අපි pages වලට click කරනකොට මේ browser router එකෙන් තමයි එයාගේ මතක තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ අපි හිතමු දැන් මම website එකට ගිහිල්ලා අපි pages දෙක තුනක් click කරා. menu link හතරක් පහක් click කරා. දැන් අපි back button එක click කරාම ආපහු එකින් එක පිටිපස්සට එනවා නේ refresh වෙන්නේ නැතු. ඒක තමයි මම use කරන්නේ. මේ රවුටින් වලට එයා එක මෙහෙම තියාගෙන ඉන්නවා තියාගෙන ඉඳලා ඒ ක්ලික් ක්‍රියා ගන්නවා මගේ history එකෙන් යනවා ඒ වගේ එකක් තමයි මෙතනින් වෙන්නේ මේ browser route එක. එතකොට අපි මුලින්ම කරන්නේ මගේ රවුටින් වලට එන්න ඕන components ටික කොහොම මේක අතර wrap කර ගන්නවා. එතකොට මගේ එකේ එන්න ඕන නම් මේ header bar එකේ ඉඳන්ම එන්න ඕනේ. එතකොට මම කියනවා browser router ඊට පස්සේ කියනවා මෙන්න මේ කට්ටිය මෙන්න ඕනේ මෙන්න මෙතනට. එතන මම මේක save කර ගන්නවා. දැන් බලන්න. දැන් හරි. දැන් page එක කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ටික තාම display වෙනවා. ඊළඟ step එක. ඊළඟ step එක තමයි කියන්නේ හරි. routing වලට මොනවද අදාළ ඒවා ටික? pages ටික මොනවද? එතකොට මගේ routing වලට අදාළ pages ටික තමයි. ඊට පස්සේ links වලට දින අදාළ pages ටික ළඟට කියන්නේ. ඒක කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් එතකොට ඒකට තව class එකක් එනවා. අපි ඒකට කියනවා route කියලා. ඔන්න ඒකත් import කරා. එතකොට දැන් මේ හැම page එකක්ම route එකක් ඇතුලේ දාන්න ඕනේ. මෙන්න මෙහෙමයි ඒක දාන්නේ. पलवी पेज रउट रउट पल रउट मैं हाँ इट पास की पात मे पात की अभी ऐक्स कराने ऐक्स करना मैं मेक तम मैं रूट होम मेक इट पास की रउट इवरा इलाट मे मेमी दूर होम मेकना मेक उल्ट हर मैं दिखा दिना बला पोस्ट कर वाल मेकल रउट ऐड कर හරි දැන් අපි බලමු ඔයාලා ඇඩ් කරපු විදිය අපව route path මේක අපි දමු / about ඊට පස්සේ මම මෙයා වරගෙන ගිහලා මේක පිට දානවා එයාත් හරි දැන් ඊළඟ එක එනවා route path / අපි දමු name list කියලා ඊට පස්සේ මෙයාවත් මේක ඇතුලට දානවා एक सेव कर दें सेव कर फर्स्ट स्टेप में कुछ तीन के अंदर होम का आवा दें किसी प्रश्न एक तीन तो अन्य दें अपनी ट्राई कर बल स्लैश अबाउट के लगा अन्न होम का अबाउट है दिख मावा दें अपनी आप ना नेम लिस्ट के लगा बल बार वेलकम में कहे नेम लिस्ट का या दें मुकदूने तो कट बल होने मे कहीं उन्हें खेल एम हेतु तमाय මෙන්න මේ රවුට් පැටර්න් එක. ඒ කියන්නේ මේක ඕන එකකට මැච් වෙනවා. මේ ස්ලෑෂ් එක මැච් වෙනවා, මෙයාටත් මැච් වෙනවා. මෙයාටත් මැච් වෙනවා. හැබැයි නමක් ටයිප් කරොත් මේ දෙන්නගේ එක්කිනටයි මැච් වෙන්නේ. ඒකින් තමයි ඒකම උනේ. මෙතන බලන්න මේ මම නිකන් රූට් එක ගියවොත් හෝම් එක විතරයි. ඒක වැඩ. ඊට පස්සේ මං ගිහිල්ලා about කිව්වොත් ස්ලෑෂ් එකක් තියෙනවනේ about එකත් මැච් වෙනවා. ඒකින් තමයි මේ දෙන්නම ආවේ. ඊට පස්සේ මං ආපහු ගිහිල්ලා name list කියලා කිව්වොත් අර පාත් එක අන්න रूट मैच मेका मैच दंगा नवत्तगा बल एक नवत्तगा मम सामान्य मतगति मैं डिफॉल्ट होम मेक अभी गुडकलावट अरगे गील अंतिम दाँ हेतु मुनोवत नेता मेकट मैच होम मेकट आना खर एक सेव कल बल दंग सेव कल आप बल पेज दमक दंगार अंतिम एक प्रश्न दंगी खर दंगी हिला होम मेकट तो होम मेकेनो දැන් ආපහු name list එකට අපි තමු about එකට
දැන් බවුට් එක උඩින් ආ මේක ඇටින් ආ ඒක හරි ඊළඟට මම තව එකක් ඇඩ් කරනවා මෙතනට ස්විච් කියලා ස්විච් මේකෙන් වෙන්නේ අර ලැන්ග්වේජස් වලදී ස්විච් ස්ටේට්මන්ට් එක වගේ එයා මැච් වෙන එක විතරක් පෙන්වනවා හරි මතක තියාගන්න හැමතිස්සෙම මේ ඩිෆෝල්ට් රවුට් එක ඒ කියන්නේ මේ හෝම් රවුට් එක අන්තිමට දාන්න ඒකට මම කියනවා ස්විච් එක උඩින් පටන් ගන්නවා ස්විච් ස්විච් එක ඉවරයි මේ රවුට් ටික ඔක්කොම අරගෙන ගිහිල්ලා ඒක ඇතුළට යනවා ඉතින් මේක සේව් කරනවා දැන් ඔයගලගේ පාත් එක හරි දැන් මෙතන දින බ්‍රවුසර් රවුටර් මුළු ඇප්ලිකේෂන් එකටම ඊට පස්සේ ඒ ඒ අදාළ page වලට route එකක් add කරනවා path එකත් එක්ක ඊට පස්සේ switch එකකින් කරනවා අර route එකට අනුව තෝරලා දෙන්න කියලා කියනවා මතක තියාගන්න මේක හැමදෙස්සෙම අන්තිමට එන්න ඕනේ දැන් ආපහු අපි ගිහින් බලමු දැන් අන්න about එක විතරක් පේනවා දැන් ඊට පස්සේ මම route එකට ගියොත් නะ route එක විතරයි ඊට පස්සේ මම කිව්වොත් එම about එකට ගියොත් අන්න about එක විතරයි ඊළඟට මම ගිහිල්ලා කිව්වොත් එම name list එකට ගියොත් अंदर नेम लिस्ट की तरह दें अभी बालों को हमने मेन्यूस वर्ल्ड में का लिंक कराने के लिए कि आप एक कोड देखें एक हर लेज़ एक अंदर ने मेन्यू में दें दें हेडर बाय के तरह तमाल मगे मेन्यू लिंक्स टिकती हैं हेडर बाय के तरह क्या अंगील को है देखती हैं हेडर बाय के मेन्न लिंक्स टिक मैं कहता हूँ आप रिप्लेस करने आने एक रिप्लेस करने विधि बालों में हर एक आप यार राउटिंग के तीन यूज करना इम्पोर्ट लिंक කියලා තියෙනවා ක්ලාස් එකක්. ඒක තමයි අපි යූස් කරන්න යන්නේ. React router DOM. හරි. දැන් අපි සේව් කරලා බලමු. සේව් කරා. ඊට පස්සේ මම කියනවා මෙන්න මේ ahref එක. ඒ කියන්නේ මේ anchor reference එක මම රිප්ලේස් කරනවා මෙන්න මේ link එකකින්. හරි. ඒ කිය පළවෙනි එක මම පෙන්නන්න link. දැන් class name එකේ මම තියන්නේ මොකද මේකේ නුත් link එකක් හැදෙන්නේ. ඊපස්සේ මෙතනත් ගියලා අර විදිහටම /link. ඒක හරි. ඊළඟට මම කියනවා මේ home එකේ ඉඳලා මෙතන මේ href එකක් නෙමෙයිනේ මෙයාගේ තියෙනවා path එකක් මෙයාගේ තියෙනවා prop එකක් 2 කියලා ඒ 2 එකෙන් තමයි මම path එක දාර route එකේ දීපු නම දෙන්න ඕනේ මෙන්න home එක දැන් මම විනාඩියක් දෙන්නම් විනාඩි දෙකක් විතර අරගෙන ඔගොල්ලෝ මෙන්න මේ anchor reference එක replace කරන්න මේ links වලින් හරි දැන් අපි බලමු කොහොමද ඒක කරන්න කියලා හරි මෙතන මම link ඊටස් මෙතන වෙනස් කරනවා මොකද්ද 2 දැන් මේක slash about बस मैं आप लिंक बस href लिंक लिंक href अभी टू मेतन स्लैश नेम लिस्ट मे राउटिंग वाला पार्थिक अभी मेतन दून पार्थिक मेतन राउटिंग पार्थिक बलू अभी पेज दीन अबउट उड गए कोहमद अभी गेम बालू मकदूल अभी आप हेड इकटेमोने लिंक क्लास नेम लिंक एक हरी लिंक हाँ मैं क्लास नेम एक हाईटे अभी इकट क्लास नेम देख सेव करो सेव कर लो दें हर දැන් වෙන මෙන්න name list එකේ තමයි තියෙන්නේ. දැන් ඇත්තටම අපි site එකට ගියාම අපි එන්නේ පටන් ගන්න local host 3000 කියලා. මෙන්න welcome එකේ තියෙනවා. දැන් about එක click කරාම බලන්න. මෙන්න about එකට ගියා. දැන් refresh වෙන්නේ. මේ name list එකට ගියා. දැන් ඒකත් එනවා. දැන් about home name list. දැන් මෙන්න මෙහෙමයි අපි navigation එකක් හදන්නේ. දැන් අන්න අපි single page application එකක් හැදුවා. මේ දවස් ටිකේ අපි පාවිච්චි කරලා react fundamentals වලින් single page සම්පූර්ණ application එකක් හැදුවා. මෙන්න මේ විදිහෙන් අපි ඇඩ් නේම් එවත් වෙන වැඩ කරනවා කිසි ප්‍රශ්නයක් නැතුව මේකෙන් React Fundamentals course එක ඉවර වෙනවා මම ඊට පස්සේ React Level 200 දේව තව playlist එකකින් ඇඩ් කරන්නම්